Hi, Bon. Good Hi, evening. Bon. Good evening. Then, Uba Kage Tatada? Mage Uditha Indeewara Rathnayaka. It's a good me Dimapi Kadita Lanka Vidi, Visheshing Sangita Hadaranukota Ubagedarwa. Dimapi Kadita Ekadia Balani Kohman. පරදිනම මම හිතුවේ මේ මයිසික මේක කරගලා මම පටන් ගන්නකොට මියුසික් පටන් ගන්නකොට මේ කොහොමද මෙයා මේකේ මේ ෆීල් එකක් හදාගෙන කොහොමද මෙයා මේ ජීවිතේට මුණ දෙන්නේ කියලා. ඔව් ඔව්. ටික දවසක් යනකොට මෙයා එක එක ඒවා ඉම්ප්‍රූව් කරගෙන යා හොය හොය තනියම හොය හොය යනකොට තමයි මේ රෙකෝඩින් කියන පැත්තට එයා යොමු වෙලා තියෙනවා. ඉතින් මට ලැබුණට එයා කොහොමාරි මේවා මේ තනියම සෙල්ෆ් ස්ටඩි කරගෙන ගිහිල්ලා මල්ලිගේ සින්දු රෙකෝඩ් කරලා තිබුණා එවට මේ මියුසික් දාලා තිබුණා. ඉතින් මේවා ටිකක් මට ටිකක් මෙයා ගැන පැහැදීමක් ඇති වුණා. මෙයාට මෙයා මොකක් හරි යන්න පුළුවන් ඉදිරියට කියලා. Right. ඊපස්සේ මෙයා මේ වර්ක්ෂොප් එක හොයාගෙන මට මේකට යන්න ඕන කියලා. ඊපස්සේ මම බැලුවා මොකද්ද මේ තැන, මේ කවුද මේ කරන්නේ. ඊට පස්සේ මම ඩේවිඩ් ඉන්ටර්නෙට් එක කන්ටැක්ට් කරලා යාට කතා කරලා එයාගෙන් ප්ලේස් එක හොයාගෙන මෙතෙන් ඇවිල්ලා මාත් ඉතින් සම්සම කමන්නේ පුතාල යන ගමනක් ගියදී මම පොඩුවන් සපෝට් එකක් දෙන්නම් ඉතින් මගේ පුළුවන් විදිහට ඉල්ලමින් ආවා. ඉතින් ඒක තමයි මට ඉතින් කොච්චර කල් ඔබගේ මේ පුතාට ඔබයි ඔබේ භාර්යාවයි මෙහෙම සපෝට් එකක් දී ගිහිල්ලා තියෙනවද? දැන් කොච්චර කල්ද? මෙයා මං හිතන්නේ මෙයා පොඩි කාලේ ඉඳන්ම රෙකෝඩින් පැත්තට එකක් තිබුණා. මෙයා මේ ගෙදර ඉක්ියුම්බට් නැහැ ලොකු ලොකු දේවල්. ඉතින් මෙයා කොහොමත් ඔය ඉන්ස්ට්‍රුමන්ට් පැති වලට එක ටිකක් යනවා. මෙයා මං දැක්කේ මේ දැක්කේ ග්‍රේඩ් 9 වල විතරදී තමයි මෙයා එක එක උපකරණ ගෙනල්ලා මෙයා වැඩ පටන් ගන්න තියෙනවා. දැන් ගෙදර වුණා පොඩි ස්ටුඩියෝ එකක් එයා හදලා තියෙනවා චූටි එක. ඔව් ඔව්. ඉතින් අවුරුදු දෙකක් වගේ ඇති. අවුරුදු දෙකක් විතර ඇති. අවුරුදු දෙකක් විතර ඇති. මෙයාගේ ඉතින් දවසම ඉතින් වැඩි ඕක ඇතුළේ තින් ලා ඉන්න එක තමයි ඉතින් ඔයගෙත් එක්ක. ඒකෝද දැන් මේ කුරුණෑගල අනිත් කුරුණෑගල ඇතුළේ අනිත් ඒ කියන්නේ ප්‍රදේශවල ඔබ හිතන ඇටිර මෙහෙම ළමයි ඉන්නවද? මේ වගේ ආසාවක් තියෙන සංගීතයේ පැත්තට හදාරලා යන්න. සංගීත පැත්තේ ආදරණ ළමයි නම් ඉන්නවා. සංගීත පැත්තේ ගොඩක් අය ඉන්නවා. ඒ කියන්නේ මෙයා යන්නත් යන ක්ලාස් වල ළමයිත් මෙයාත් එක්ක හම්බ වෙනවා. ඉතින් මේ කට්ටිය දෙම අපි වෙන්නේ කට්ටිය උදව් කරනවා ඉන්නවා. ඔව් ඔව්. රෙකෝඩින් පැත්තට යොමු වුණා. මේ ඒ අතරින් ඒ ළමයි අතරින් රෙකෝඩින් පැත්තට යොමු වෙලා ඉන්නේ. මියුසික් ඒ රෙකෝඩින් දෙකම කරන්න කෙනෙක්ට ඉන්නේ මෙයා. ආ රයිට් රයිට් රයිට්. හරි හරි. ඒතොර ඉතමත් පොඩි ඉගෙන එක්කෙනයි ඉන්නේ. බල්ල ෆිල්ම් ටීවී එක බැලුවා අපි අහක බලාගත්තා වුණාට ඔක ඇතුලේ ලොකු දෙයක් තියෙනවා. හරියට හරියට. ඒක ලොකු දෙයක් තියෙනවා අපච්චි. ඒක මේ ඒක කවුරුතෝ මිනිස්සු අධ්‍යයනය කරන්නේ නැහැ. ඒක මේ දන්නේ නැහැ. ඒක නේ ෆීල්ඩ් එකක් කවුරු හරි උගන්වන්න කෙනෙක් නැහැ. ඒක විශේෂයෙන්ම තමයි ඔය ෆීල්ඩ් එක උගන්වන්න කෙනෙක් නැහැ. හරියට හරියට. ඒ කියන්නේ කොහෙවත් ක්ලාස් එකක්වත් නැහැ නේ. ඔව් ඔව්. ඒ කියන්නේ මේගොල්ලෝ ඉතින් ඔය ඉන්ටර්නෙට් ජාලය හරහා එතකොට කවුරු හරි කෙනෙක් ගිම්බා කියලා බේසික් ටිකක් විතරගෙන කරනවා. ඇරෙන්න මේ ටිකක් තා මේක හයි ටෙක්නොලොජි යූස් කරන විදිය දන්නේ. ඔව් ඔව්. ඒතකොට ඔබ දන්න තරමින් දැන් පාසලේ මෙයාගේ යාළුවන්ගේ අනිත් දෙමාපියොත් එක්ක ඔබ කතා කරලා ඇති කියලා මම හිතනවා. කාර්ය අවස්ථාවක මේ මෙහි තියෙනවා තාමත් ඒක තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ පුතා හොද්දුව අනිවාර්යයෙන්ම වෛද්‍ය විද්‍යාලයට නැත්නම් ඉංජිනේරු පාටයට නැත්නම් ඔන්න ඔය වගේ ඒවලට යොමු කරන මේ පරිසරයකුයි විශේෂ මානසිකත්වය දෙමාපියෝ විශේෂයෙන් දෙමාපියන් තියෙනවා කියන
ඔබ කොහොමද ඒක දකින්නේ ඔබගේ පුතාගේ පුතා තුලින් බලනකොට? මම ඉතින් මගේ ඇතම පුතාලා මේ පුතා විතරක් නෙවෙයි ලොකු පුතායි දෙන්න මේ දෙන්න එනකොට ලොකු පුතත් මම බැලුවේ මම මෙයා නිකම් මේ කියන්නේ අවශිෂ්‍යත්වයෙන් පාස් වුණා. පස්සේ මෙයා ස්ටඩි කරගෙන ගියා. ඊට පස්සේ ඇඩ්වාන්ස් වලින් මම පැස් වෙලා ඉතින් මම බැලුවේ ඉතින් මෙයා මේ වගේ අන්ත එක කියන්නේ මෙයා වෙන යනකොට එයා මම තෝරගෙන තිබුණා මේ හොටෙල් ෆීල්ඩ් එක. ඒකෝ මෙයා මෙහෙම යනකොට මම බැලුවේ මෙයා යොමු කරන්න මෙඩිසින් හරි ඕන. නමුත් මේගොල්ලෝ යන්නේ යන පැත්ත වෙනස්. ඊට පස්සේ මම බැලුවා මේ අපි නිකන් දඟලලා හරියන්නේ නැහැ. මේගොල්ලෝ යන පැත්තකට ගියේ දෙයි. මොකද පස්සේ තියෙන ඒගොල්ලෝ තෝරගත්ත පැති මට ඉතින් හොඳයි. මොකද මේ ගොඩාක් සල්ලි වියදම් කරලා මගේ අනිත් සහෝදර කියන්නේ යන්නාජත්ෙන්ගේ අය සල්ලි වියදම් කළා ක්ලාස් එකවල මෙයා කළා මේ ෆෙඩප් වෙලා දැන් ඒගොල්ලෝ ෆෙඩප් වෙලා දැන් ඒගොල්ලොන්ට යන මේ මාර්ග නැහැ. කැම්පින්ක් පවර. ඔව් ඔව් ඔව්. මත මාර්ග නැහැ. ඉතින් මෙලුවම ඉතින් ඒගොල්ලෝ වැළවම අන්තිමට යන්නේ මේ ආසර නොකරපු රැකියාවකට තමයි යන්නේ. හරියට හරි. ඔව් ඔව්. ආසර නොකරපු රැකියාවකට යන්නේ. ඔව් ඒතකොට ඒගොල්ලන්ගේ ජීවිතෙත් ඒ වගේ හැඩගැස් වෙන්නේ. ඔව් එතකොට එයාට මේ යන ඉන්න බොස් මේ පැකන් පෑ වෙන්න බෑ. ඉතින් එයාත් එක්ක ඩීල් වෙන්න බෑ. ඔව් ඔව්. එතකොට එයා ඒ තියෙන දෙන වර්ක් ලෝඩ් එක යාට දරා ගන්න බෑ. ඉතින් ඒ වගේ එක තැනින් මම හිතුවා බැලුවා දැන් මොකද මගේ එක්ස්පීරියන්ස් එක බැලුවාම බැලුවා මේගොල්ලන්ට ඉතින් මේවා මනසට දරා ගන්න පුළුවන් මේගොල්ලෝ ආසාව වෙන්නේ කරන්නේ. අන්න ඒ නිසා ඉතින් ඔබ තමයි මම ඉතින් තෝ හිතුවේ මොකද මනසට දරා ගන්න පුළුවන් දෙයක් කරගන්න ඕන. එතකොට ඔබගේ ඒ එක්ස්පීරියන්ස් එක දෙමාපියෙක් හැටියට ඔබට මොකද්ද ඔබට ෂෙයා කරන්න පුළුවන් අනිත් දෙමාපියන්ට ලංකාවේ කියන්නේ තමුන්ගේ දරුවන්ගේ දරුවන්ව තේරුම් අරගැනීමකුයි දෙමාපියන්ගේ තියෙන අදහස් වේ මොකක් හරි ගැටෙනවා නම් කොහොමද යන්නේ කියලා ඉදිරියට ඒක. එතකොට කියනවා නම් මේ ළමයි මේ දින ළමයිකේට තියෙන හැකිය ඕන කෙනෙකුට හැකියාව තියෙනවා. එතකොට මේ ඒ හැකියාව නැති කරලා දෙන්නේ අපි ලංකාවේදී අපි දෙමව්පියෝ. ඉතින් දෙමව්පියෝ කියන්නේ දෙමව්පියෝ කියන විදිහට ළමයි ඉන්න ඕන කියන්නේ දෙමව්පියෝ කියන පාරේ ළමයා යන්න ඕන. දැන් තාත්තා අම්මගොල්ලෝ එල්ලා කොහොම හරි මෙයා ඩොක්ටර් කෙනෙක් වෙන්න. ඉතින් ඒගොල්ලෝ මම ඒගොල්ලෝ මවාගත්ත ලෝකෙට ළමයා ගේන්න හදනවා. ඉතින් එයා ඒගොල්ලෝ ඒගොල්ලෝ මවාගත්ත ලෝකෙට මමත් ඔහොලෝ මවාගෙන හිටියා. නමුත් ඉතින් මම ඒක අතහැරියා. ඉතින් ඒගොල්ලෝ මවාගත්ත ලෝකෙට ළමයා ගේන්න හදනවා. සමහර අය සාර්ථක වෙනවා. මේ ගොහව ගොඩක් අය සාර්ථක වෙනවා. ඉතින් මේගොල්ලෝන්ගේ ඉතින් බලන්න ඕන පොඩි කාලේ ඉඳන් මේගොල්ලෝ ඇස යොමු වෙන්නේ කොහෙටද නිතරම. එතකොට ඇස යොමු වෙන්නේ පැත්ත බලලා මේගොල්ලෝන්ට පිටපස්සෙන් ඉඳන් උදව් කරන්න ඕන. මොකද නැත්තම් මම මේගොල්ලොන්ට කරානම් මේගොල්ලෝ නැත්තම් අද තියෙන රටේ තියෙන කුඩු අරවට මේවට යොමු වෙනවා. ඉතින් මෙතරම් සන්තෝෂයි කියනවා ඉතින් ළමයි දෙන්න ඒ පැති දෙකටම නැහැ ඒගොල්ලෝගේ කැමති පැත්තට යන්න දුන්න නිසා. ඒක මම ඉතින් හරි සතුටස ඕන තැනකට දාන්න පුළුවන්. මේ බයක් නැතුව. බයක් නැතුව මොකද ඒ නරක පැති වලට යොමු වෙලා නැහැ. ඉතින් ඒගොල්ලෝ කැමති පැති ගිහින් තියෙනවානේ. ඔව් ඔව්. ඉතින් ඒගොල්ලෝ මානසික වශයෙන් සතුටු වෙනවා. හරි හරි. ඒ මානසික වශයෙන් සතුටු වෙනවා. දැන් මේගොල්ලෝ ගිහිල්ලා ගෙදර ගින් කියන්නේ නරක මා මෙහෙමයි මෙහෙමයි. ඉතින් මේ ගැන ඒගොල්ලෝ නිතර මේක ගැන ආවර්ජනය කරනවා. ඔව් ඔව් ඔව්. කොහේ ඉතින් මට දේ හිතුවා ඉතින් මේගොල්ලෝ දෙක කැමති නැහැ. ඒක තමයි අනිත් දෙමව්පියන්ට කියන්නේ මේ එහෙම තියනවා නම් මේගොල්ලෝන්ගේ දරුවන්ට පීඩනයක් කරන්න පීඩනයක් කරන්න තු මේගොල්ලෝ ඔබ්සර්ව් කරලා මේගොල්ලෝන්ගේ නිතර ඇහැ යන අත යන පැත්ත බලන්න. ඇහැ යන අත යන පැත්ත බලලා ඒක තමයි ඉතින් ඒකත් එක්ක ගයිඩ් කරන්න. ඒකත් එක්ක ගයිඩ් කරන්න ඉතින්. ඉතින් මම ඉතින් මම හිතන්නේ ගොඩක් සාර්ථක වෙනවා ඉතින් එහෙම වුණොත් ඉතින්. ඔව් ඔව්. අනිවාර්යයෙන්ම. රයිට් එනම් බොහොම ස්තුතියි. ඔබගේ අදහස් වලට ඒක ගොඩක් වටිනවා. මොකද ඔබ තමයි එකම දෙමාපියා මෙහෙම ඇවිල්ලා හිටලා මේකටත් කතා අපිට මෙහෙම කතා බහ කරේ. ඒක ගොඩක් වටිනවා මම හිතන්නේ. මොකද එහෙම කොහේ බැලුවත් දෙමාපියන්ගේ කටහඬක් නැහැ. විශේෂයෙන් මේ දරුවාගේ පැත්තෙන් බලන. ඔයා කිව්වාගේ හැමලම් දෙමාපියන්ගේ අදහස් තමයි දරුවට දාන්න බලන්නේ. හැබැයි දරුවාගේ ඇස් දෙකෙන් බලන දෙමාපියෝ මම දකිනවා ලංකාවේ මට හම්බෙලා තියෙන්නේ 14. මම හිතනවා ඒක වැඩි වැඩියෙන්
තවත් ගොඩක් එයි කියලා. මොකද ඒක අනිවාර්යෙන්ම වටිනා ඔබ කිව්වා වගේ දරුවා ගෑස් දෙකෙන් බල්ලා ඒගොල්ලන්ට තේරුම් අරගෙන ඊට පස්සේ ඒගොල්ලෝ ඒ ආකාරයෙන් හැඩගස්වාගෙන යනවා. මුලදී බැලුවේ මගේ අදහසට ළමයා ගන්න මේක සාර්ථක වෙන්නේ නැහැ. මේක සාර්ථක වෙන්නේ නැහැ ඒගොල්ලන්ට පීඩනය. ඔව් හරියට හරියට. හරියට. රයිට්. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.